ලංකාවේ අවශ්‍යතාවය වර්ෂයකට මිලියන් මෙට්‍රික් ටොන් 4.3ක් අවශ්‍යයි. හරි. නමුත් අපි මේ මෙට්‍රික් ටොන් 5ක් විතර හදනවා. උදාහරණයක් ලෙස දැනට තියෙන ලංකාවේ වී වලින් මේ එන දෙසැම්බර් වෙනකම් වී අපේ ළඟ තියෙනවා. ඉතින් විද්‍යාත්මක මතය දෙපාර්තමේන්තුවේ මතය එක කන්නේ මහ කන්නේ හෙක්ටයාර් 108 හැදුවොත් මේ ලංකාවට අවුරුද්දට මැකි. ඒ නිසා යල කන්නේ සාමාන්‍ය හෙක්ටයාර් 4යි නැත්නම් 5යි. ඒ හෙක්ටයාර් 104යි නැත්නම් 5යි හදන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මුළු මහ කන්නේ මේ වීවන්න. නමුත් යල කන්නේ හෙක්ටයාර් 104න් 5න් හෙක්ටයාර් 100ක් 102ක් වී නැතුව වෙනත් භෝගවන්න. මිරිස් වවන්න, සෝයා වවන්න, බඩිරු වවන්න. ඒ වගේ වීවට වඩා ආදායම ගන්න පුළුවන්. ඒ නිසා අපි වීවගා අඩු කරන්න වෙන්නේ. මොකද අපි ස්වයං පෝෂිත. අපිට මහ කන්නේ වී වලින් අපි මේ රට ස්වයං පෝෂිත රටටම ආහාර දෙන්න පුළුවන්. ඒ නිසාද මෙවර වතුර ප්‍රමාණය අඩු කරන්න හේතුනේ වී වගාවට? නෑ, එහෙම කිසිම දෙයක් එහෙම තීරණ කිසිම දෙයක් කරන්නේ නැහැ. එකක් වුණත් අපි මෙසේ පළවෙනි වතාවට කුඹුර වල බැස්සේ මේ බඩේරු මුත් හදාගෙන සෝයාත් හදාගෙන ඔක්කොම යට වුණා. ඉතින් නැවත වරක් ආහ දැන්න උනා. කාබනික වගාව කියන්නේ මුළු ලෝකෙම 1%යි තියෙන්නේ. ලංකාවේ තේර වල බොහොම ප්‍රමාණයක්. හරි. දැන් කියන්නේ කාබනික වගාවකින් කාබනික වගාව අවශ්‍යයි සුළු වශයෙන්. නමුත් රටේ ආහාර සුරක්ෂිතතාවය සඳහා කාබනික වගාවෙම කරන්න අමාරුයි. හරි, කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර එකතු වෙන්න ඕනේ. මොකද කාබනික පොහොර තියෙන පසකට රසායනික පොහොර දැම්මොත් තමයි ඒ ගහේ කාර්යක්ෂමතාව විදිහට පොහොර උරාගන්නේ. ඉතින් ඒ නිසා කාබනිකම කියන කෘෂිකර්මයකින් රටේ ආහාර සුරක්ෂිතතාවය රැකගන්න බැරි. බුදුමාගේ ওই කතාව පොඩි පරස්පරයක් තියෙනව නේද? නියම රටේ ඇතුලේ තියෙන ජනමතයත් එක්ක. ජනමතයක් ඒ ජනමතනේ විද්‍යාව නෙවෙයි අවිද්‍යාව. ඒ කියන්නේ ඒක රාජ්‍ය අංශෙනුත් එක මේ ප්‍රොමෝට් කරනවානේ කාබනික පොහොර කාබනිකින්. ඒ කවදාවත් රට කියන්නේ රටම ඔක්කොම කාබනික පොහොර දාන්න කියලා. කිසිම තැන කියන්නේ. කාබනික සුළු සුළු කරන්න පුළුවන් අය කරන්නේ. ඒකට හොඳයි ලංකාව මුළු කාබනික කරන්න පුළුවන්. ඒ කවදද? මෙට්‍රික් ටොන් 10ක් දාන්න ඕනේ කුඹුරකට අක්කරකට. මෙට්‍රික් ටොන් 10ක් දාන්න ගස් කීයක් කපන්න ඕනේ? පළවෙනි වතාවට අපි ගෝජන කේන්ද්‍ර මට්ටමින් ගොවි 5000ක ප්‍රදේශ 5000ක පස පරිශ්‍රා කළ පොහොර නිර්දේශ දුන්නා. අපේ බලාපොරොත්තුව කවදා හරි බොහොම ඉක්මනින් මුළු ලංකාවේම ගොවි පස පරිශ්‍රා කළ අවශ්‍ය පොහොර ටිකක් ගහපු දින් කියන්නේ. අද මාද දැක්කන අද මෙමෙ ක්ෂේත්‍රයේදී ෆොස්ෆරස් ගහලම නැහැ කුඹුරවල. අපි කියන්නේ තියෙන අපේ පතේ තමයි මහකණේට ෆොස්ෆරස් ගහන්න එපා, යල්කණේට ෆොස්ෆරස් ගහන්න. කන්නයක් හැර කන්නයක් ෆොස්ෆරස් දාන මේ රටට. මගේ පණිවිඩය මේ රටේ ගොවි ජනතාවට කියන්නේ වීව ගාව කරනවා නම් එක කන්නයක් හැර කන්නයක් ෆොස්ෆරස් දාන්න. ලොකු සල්ලියක් ඉතුරු වෙනවා. ඒ වගේ රුපියල් 25000ක් නේද දෙන්නේ. පොහොර ගන්න. ඒකෙන් කාබනික පොහොර ටිකක් ගන්න. ඒකල කුමර කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර දාන්න. ෆොස්ෆරස් අඩු කරලා. මල් පිපිලා පරාගණයේ අවසාන වෙනකොට තමයි අරකේ මල් පිපෙන්නේ. ඒක නිසා තමයි අපි එක තැනම දාලා Asianmirror.lk